අබුඩාබි T10 තරගාවලියේ 18 වන තරගය පැවැත්වුණු චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම සහ ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර මෙම කණ්ඩායම් දෙකටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරා. චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සිටිනවා. එහිදී තවත් ක්‍රීඩකයෙක් අද ක්‍රීඩා කරා. ඒ තමයි නුවන් ප්‍රදීප්. ඊට අමතරව බානුක රාජපක්ෂ, අංජලෝ පෙරේරා, නායක දසුන් ශානක කියන ක්‍රීඩකයන් 4 දෙනාම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරා. ඒ වගේම වනිදු හසරංග ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ක්‍රීඩා කරා. ක්‍රීඩකයන් 5 දෙනෙක් මෙම තරගයේ ක්‍රීඩා කරා ශ්‍රී ලාංකිකයන්. නමුත් මේ සියල්ලම අභිබවා 2020 අංකයේ පන්දු යවන්නා වන වනිදු හසරංග දිසිල්වා සුපිරි දස්කම් දක්වා සම්පූර්ණයෙන්ම දසුන් ශානකගේ චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම පරාජයට පත් කිරීමට මූලිකම හේතුව බවට පත්වනවා. ලකුණු 57ක් පමණයි චෙන්නයි කණ්ඩායම ලබා ගන්නේ. ඉතාම අඩු ලකුණු පූර්වක්. එහිදී බානුක රාජපක්ෂ ලකුණු 18ක් ලබා ගන්නවා පන්දු 10ක 2 පාරවල් 2ක් සහ 1/4 සමගින්. ඔහුගේ දැවීයාමේ උඩ පන්දුව රැකගන්නේ වනිදු හසරංග. ඉන අනතුරුව දසුන් ශානක, ඇන්ජලෝ පෙරේරා යන ක්‍රීඩකයන් දෙදෙනාම දබා ගන්නෙත් වනිදු හසරංග. ඊට අමතරව දයල් නැමැති ක්‍රීඩකයාව දබා ගන්නවා කෙලින්ම කඩුල්ලේ පන්දුවක් වැදී කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වන වනිදු හසරංග පන්දු වාර දෙකේදී ලකුණු 9කට. ඊට අමතරව දුවද්දී දැවියාමකටත් ඔහු සම්බන්ධ වෙනවා. ඒ වගේම ශේෂාන් එල්ල කළ 6/5 වැලැක්වීමට වනිදු හසරංග සමත් වෙනවා. ඒ ඉතාමත් විශිෂ්ට ආකාරයේ පන්දු රැකීමක්. 6 සීමාවෙන් එපිටට ගිය පන්දුවක් පියඹා ගොස් සීමාවෙන් ඇතුළට තල්ලු කිරීමට ඔහු සමත් වෙනවා. එය කාගෙත් කතාබහට ලක්වුණු සිද්ධියක් බවට පත් වුණා. ඒ වගේම ඒ ඉතාමත් දක්ෂ පන්දු රැකීමක්. කෙසේ වෙතත් තරගයේ අවසානයේදී තරගයේ වීරයා බවට පත් වුණේ වනිදු හසරංග. පන්දු වාර 6කදී ලකුණු 60ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම. කඩුලු 5ක් නමුත් දැවි ගියා. එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන නැවතත් නුවන් ප්‍රදීප් 1 කඩුලක් ලබා ගැනීමට සමත් වුණා ලකුණු 12කට. 1 පන්දු වාරයකදී ඇන්ජලෝ පෙරේරා පන්දු වාර 2යි ලකුණු 16 කඩුලු 2ක් දවා ගැනීමට සමත් වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් පන්දු යැවීමෙන් යම් දක්ෂතාවයක් දැක්වීමට සමත් වෙනවා වනිදු හසරංගට අමතරව. කෙසේ වෙතත් වනිදු හසරංග සම්බන්ධයෙන් ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා වහබ්‍රියාස් පැවසුවේ ඔහු පිළිබඳව කියන්නට වචන නොමැති බවත්, ඔහු තරඟ ජයග්‍රහණය කරන ක්‍රීඩකයෙක් නිසා මොන කණ්ඩායමකට වුවත් ඔහු ඉතාම වැදගත් ක්‍රීඩකයෙක් බව වහබ්‍රියාස් පවසා සිටියා. ඔබ අවසන්නේ පන්දුවෙන් පිත්තෙන් පමණක් නෙවෙයි, ඔහු තරඟ ජයග්‍රහණය කරන්නේ නැතම් තරඟ ජයග්‍රහණය කරවන්නට උදව් වන්නේ පන්දු රැකීමෙනුත් ඔහු උදව් වන බව වහබ්‍රියාස් පවසා සිටියා. කෙසේ වෙතත් අනගි දස්කම් දක්වන්නට 18 වන තරගයේදී වනිදු හසරංග සමත් වෙනවා. එය ඉතාම කැපී පෙනෙන දක්ෂතාවයක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම මෙම තරගාවලියේ දැනට වැඩිම කඩුලාභය බවට පත්වන්නේ වනිදු හසරංග සිල්වා. කඩුලු 11ක් ලබාගෙන තිබෙනවා මෙතෙක් තරගාවලියේ. ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලාභය බවට පත්ුනේ වනිදු හසරංග. එය එසේම තබා ගනිමින් T10 තරගාවලියේත් මේ වන විට සුපිරි දස්කම් දැක්වීමට ඔහු සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම සුපුරුදු පරිදි තරගය පරාජයට පත් වෙනවා. ඔවුන් මුහුණ දීපු තරඟ 6න් මේ වන විට තරඟ 6ම පරාජයට පත් වී අවසාන ස්ථානයේ සිටින්නේ. ඔවුන්ගේ කණ්ඩායමේ සමබරතාවය පිළිබඳව විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට පන්දු යවන්නන් හරියාකාරව සිටිනවාද යන්න අද නම් පිතිකරුණුත් සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මෙවර තරගාවලියේ අසාර්ථකම කණ්ඩායම බවට පත්වේවි යන්න දැන් පෙනෙන්නට තිබෙන කාරණයක් ඔවුන්ගේ කණ්ඩායමේ සමබරතාවය පිළිබඳව විශාල ප්‍රශ්නයක් තිබෙන නිසා. කෙසේ වෙතත් ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දැන් අංක 2කට පැමිණ තිබෙන්නේ වනිදු හසරංගගේ. තරඟ 6න් තරඟ 4ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 8ක් සමගින් අංක 2. අංක 1 සිටින්නේ අබුඩාබි කණ්ඩායම. ඔවුන් තරඟ 6න් 5ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 10ක් සමගින් අංක 1 සිටිනවා. බංගලා ටයිගර්ස් කණ්ඩායම තරඟ 4ක් ජයග්‍රහණය කර අංක 3. ලිබුල්ස් කණ්ඩායමත් තරඟ 4ක් ජයග්‍රහණය කර 4 වන ස්ථානයේත් මේ වන විට සිටිනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.